දරණි සමග එකතු වෙලා ඉන්න අපි දන්නවා දැන් මේෂ නැති නිසා තරුමිනේගේ ජීවිතේ කටයුතු ගොඩක් දුරට සාර්ථක කරගන්න හැකියාව තියෙනවා කියලා තමයි ඔන රසිකයන්ට නම් හිතුනේ. හැබැයි ඉතින් තමන්ගේ උත්සාහයෙන් දිනු වෙන උත්සාහ කරන අයට නැගී සිටින්න නිරු දෙන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකේ තාලේ. හැබැයි ඉතින් වින්ලි වගේ ශක්තිමත් සහෝදරියක් ඉද්දී අක්කලාට මොනවද ඉතින් ජය ගන්න බැරි. ඉතින් වින්ලිගේ විවිධ වයස් මට්ටම් වලදී ජීවිතේ ගොඩ නැගුණු විදියට හැමෝම කැමති. මේ කතාවේ තරුමිනේ විතරක් නෙවෙයි වින්ලිත් ප්‍රධාන චරිතයක්. ඒ දෙන්නා මේ කතාවෙන් හඳුන්වලා දෙනවා. අනික තරුමිනේ කලින් කතාව ඇදගෙන ආවා. එයා තමයි එතකොට දරණේ. තරුමිනේ ගුටි කෑවට පස්සේ මේ කතාවේ ඇදගෙන ආවේ විනුලි. ඉතින් එයා දැන් දරණේ. මේ කතාවේ හැටියට තරුමිනේ කියන්නේ තමන්ගේ හිතේ හයියෙන් තනියම නැගිටින්න හදන දිරිය කාන්තාවක්. ඉතින් එයාට පිටිපස්සෙන් ඉඳන් හයියක් වෙන්නේ තමන්ගයට සාධාරණයක් කරන්නේ. අමන කාලකන්නියුන් සේරෝටම දඬුවම් දෙන්න ඉන්න චරිතය විනුලි. අනික තරුමිනීගේ චරිතයටත් වඩා විනුලිගේ චරිත ගොඩක් හොඳයි. කොහොමත් ඉතින් මේ කතාවේ ඇක්ටින්, ඩාන්සින්, ෆයිටින් මේ සේරම පුළුවන් දක්ෂම සුපිරිම චරිතෙත් විනුලි. ඉතින් ඒ වගේ සහෝදරයක් ඉන්න තරුමිනී කවදාවත් පරාද වෙන්න නම් විදියක් නැහැ. මොනම අභියෝගයකින්වත් මතකල නැටුම් තරගෙන් කොයි ආකාරයටද මේෂලාව පරාද කළේ කියලා. ඉතින් දැන් විල්ලිට තවත් අභියෝගයක් තියෙනවා. ඒ තමයි තරුමිනේට ස්ථිර ආදායම් මාර්ගයක් හදලා දෙන එක. ඉතින් ඒ සඳහා විනුලි තරුමිනී එක්ක කතා කළා. ඒ ගැන තීරණයක් අරගෙනත් ඉවරයි. ඒ වගේම තමයි අකිල සහ දයාල් මාධව ලව්වා මේ තරුමිනේට විනාශයක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි දයාල්ම අකිලට කිව්වා මාධව කියන්නේ අවංකෙක් කියලා. ඒ කියන්නේ තරුමිනේට විනාශයක් කරන්න මාධවට හිත හදාගන්න බැරි වෙයි කියන එක නම් ඉතින් ස්ථිරයි. ඉතින් මාධව දේවින්දත් හොඳටම අඳුරනවා. ඉතින් ඒ නිසා තරුමිනීට විනාශයක් කරන්න මාධව ඉදිරිපත් වෙන්නේ නැති වෙයි. මේ සැරේත් එකම දෙයයි සිද්ධ වෙන්නේ. අකිල සහ දයාල් හොඳටම ලැජ්ජ වෙන එක තමයි. ඉතින් කොහොමත් ඉතින් අකිලගේ දයාල්ගේ හැමදාම සැලසුම් සියල්ල අවුල් වෙනවා. මොකද හොඳ හිතින් නම් නෙවෙයි මේ අය මේ දේවල් කරන්නේ. අන්න ඒ නිසා විල්ලිගේ චරිතය ගැන ඔයාට දැනෙන අවංක හැඟීම කමෙන්ටයක් මගින් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම විල්ලිට කැමතයි වීඩියෝ එකට ලයික් කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දරණි කතාව ඉදිරිය ගැන උපකල්පනය කරලා දැනගන්න SL Store Dream subscribe කරන් යන්න කියලා ඉල්ලීමක් කරනවා.